හදන මුතුකම් උපදෙස් දෙඤ්ඤං ගමේ අවුල් හැම දිහා දමඤ්ඤං රටේ ප්‍රශ්න එසැනින් විසඳඤ්ඤං තත්පිටොන්නතා මහදන මුත්තමං දොමිකිට මහා ගුරුතුමාමං තරිකිට මහදන මුත්තමං දොමිකිට මහා ගුරුතුමාමං ඇයි ගුරුතුමනි පොල් බෑම වුණා පොල් බෑම වුණා ඉන්නවා පොලයෝ පිරිසයි ඕන ප්‍රශ්නයක් විසඳන්නම් මහදන මුත්තමං ඕන ප්‍රශ්නයක් විසඳන්නම් මහදන මුත්තමං ආයුබෝවන් මගේ දරුවනේ ආයුබෝවන් ගුරුතුමනි ගුරුතුමනි සමයෙන්තෝනේ මට හිතුණා අපේ රසවත් කතාවක් මේ මටම කියන්න ඕනේ කියලා මම ගුරුතුමා වගේම ආසයි කතා කියලා දෙන්න අනේ අත මට හවසට දෙනවද අපේ ගුරුතුමා ඔහොම හොඳයි අපූර්වයි රබ්බඩ ගෝලයොත් ගුරුතුමා වගේ කතා කියලා දෙනවා නම් ඒක සුබ ලකුණක් මගේ ශාස්ත්‍රයේ ඉස්සරහට ගෙන යෑමක් රබ්බඩ මාමේ අපි කැමති මහදන මුත්තා වගේම ඔයත් කතා කියනවා නම් හැබැයි මුත්තා කියනවා වගේ ලස්සනටම කියන්න ඕනේ හොඳයි රබ්බඩ එහෙනම් ඇවිත් වාඩියෙන්නකෝ මේ මගේ ළඟින්ම වාඩි වෙන්න බොහොම ස්තුතියි ගුරුතුමනි ඔබතුමාට මගේ ගෞරවය දරුවනේ මේ රබ්බඩ කතන්දර කියන්න මං වගේම දස්ස ඇති අපි අහලා බලමුකෝ මම අද කියන්න යන්නේ අපේ ගුරුතුමාට අපි අස්සෙක් හෙව්ව හැටි එදා අපි එදා හදිවියට මහන්සි වුණා අස්සයා හොයන්ට අපේ රටක් වටින ගුරුතුමා පයින් යන්නේක හොඳ නෑ කියලා අපිට හිතුණා ඒ අපේ ගුරු භක්තිය ඇවිද්ද පය දහස් වටි කියලා කියනවනේ රබ්බඩ ගොයියෝ මන්නං ආසකලේ පයින්ම යන්නේ ඒක ඇත්ත අපිත් අහලා තියෙනවා ඇවිද්ද පය දහස් වටි කියලා ඒක හරි ඒක තමයි අපි කරන්න ගියේ ගුරුතුමා පිටේ තියාගෙන අස්සයා ඇවිදිනවා එතකොට අස්සයාගේ ඇවිද්ද සිව් පය හාර දහස් වටි එහෙම නේද හරි කියමුකෝ බලන්න ඔය කතන්දරේ රබ්බඩ මාමේ කතන්දරේ ඉතින් අපි දහස පණන් අතකට අපේ අතේ තිබ්බේ පණන් අත යස්සේ ගන්ට ගමක් ගම් ගානේ ඇවිද්ද කකුල් කඩෙත්තුව හැදෙන ගාන් ඇවිද්ද ඉතින් රබ්බඩ ගොයු මට අලියෙක් ඉන්නවා ඒක කල්පනා නැති වුණාද ඇයි මට අලිය අපිට යන්න බැරිව ගුරුතුමනි අස්සෙකු තිටිය කියලා වැඩි වෙනවා දුර ගමන් අසු පිට ළඟ ගමන් ඇතු පිට ගුරු අසු පිට යනවා දුර ගුරු අලි පිට යනවා ළඟ ඉතින් අපි මෙහෙම අස්සෙක් හොය හොයා යනකොට හේනක් ළඟ ගොවිරාල කෙනෙක් බරට වැඩ අපි ගොවිරාල ළඟට කිට්ටු කරලා ඇහුවා මේ ගොවිරාල පණන් අතකට අස්සෙක් ගන්න පුළුවනිද අනේ අපිට හොයලා දෙන්නකෝ අපි ගුරුතුමාට ලොකුම ලොකු උපකාරයක් නෑ උන්නේ හෙලා පණන් අතට අස්සෙක් තියා අස්ස බිත්තරයක්වත් ගන්න බෑ ඒකාර කතා නොකර යනවලා ගොවිතාලේ මං කෝතුකිත් අයියා අපිට මේ අත්ත බිත්තලේවත් පණන් අතට දෙන්න බැරිද පණන් අත දැම්ම දෙනවා බිත්තලේ දැම්ම ඕන මේ අත්ත බිත්තලේ අපි අත්තේ කදා ගන්නම් මේක අපිට දෙන්නකෝ හා ඉතින් ඔහෙලට අනුකම්පා කරලා මේ බිත්තර වලින් එක බිත්තරයක් පණන් අතකට දෙන්නම්කෝ හැබැයි හොඳට රකින්න ඕනේ නැතන් අස්ස පැටියා නැති වෙයි
ඉතින් අසබිත්‍රේ 58කට ගත්තද රබ්බඩ? මේ කතාව මට කියලාම නෑනේ. ගත්තද කියලා අහනවා ගුරුතුමෝ. අදන් කරේ තියන් රකින්ද කියලා කියනවා. බිත්තරේ දැක්කහමනේ පැටිය උපදින්නේ. අපි පෙළේට දැන් ගමනි. රබ්බඩ මාමේ අස්සේ උපදින්නේ බිත්තර වලින් නෑ. අපි එහෙම කතාවක් ඇහුවමයි. නැතුව නැතුව බිත්තර වලින් තමයි. ඒකනේ ගොවිරාද කිව්වේ අස්ස බිත්තරේ අරන් යන්න කියලා. ඔව් 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 දරුවනේ අස්සයෝ මේ දැන් ඔය කුකුල්ලන්ට බිත්තර වලින් උපදින්න පුළුවන් නම් අස්සයන්ට පුළුවන් වෙන්න එපා. අස්ස බිත්තර තියෙන්න ඕනේ. ඔව්. නැතුව නැතුව ගුරුදේවයිනි. ඕන්න අපි අස්ස බිත්තරේ අරන් යනවා. බොහොම පරිස්සමින් එක්කෙනා පස්සේ එක්කෙනා. අපි හරි සන්තෝෂෙන් අස්ස බිත්තරේ අරගෙන යනවා. මගේ සන්තෝෂේ වැඩිකමට මම බෙර ගහනවා. යාළුවෝ ගීත කියනවා. දඟට බඟට බඟට දඟට දඟට බඟට දඟට බඟට දඟට බඟට දඟට බඟට දඟට බඟට දඟට බඟට ගුරුතුමාගේ බිත්තරේ අස්ස බිත්තරේ ගුඳ කැපිටද ගුඳ කුඳ අස්ස බිත්තරේ ගුරුතුමාගේ බිත්තරේ අස්ස බිත්තරේ අස්ස බිත්තරේ අපේ අස්ස බිත්තරේ ලලයි අස්ස බිත්තරේ ලිලයි අස්ස බිත්තරේ ලලයි ලිලයි බිත්තරේ අස්ස බිත්තරේ ලලයි ලිලයි බිත්තරේ අස්ස බිත්තරේ ලලයි අස්ස බිත්තරේ ලිලයි අස්ස බිත්තරේ ලලයි අස්ස බිත්තරේ ලිලයි අස්ස බිත්තරේ ලලයි අස්ස බිත්තරේ ලලයි අස්ස බිත්තරේ අත්තපැතියා කමන්නෑ යාළුවනේ ගියාවේ ඔත්තල ඔත්තල වේගේ යන අත්තේ මොකටද අපේ ගුලුතුමාවත් බිම දාවේ දැක්කනේ බිත්තලෙන් ආපු ඇති දුවපු වේගේ එදා අස්ස පැටියා අල්ලගත්තා නම් ගුරුතුමා අද යන්නේ අස්සයා පිටි අපිට කොච්චර ආඩම්බරද මටත් දුකයි දරුවනේ අපරාධ කමක් නෑ ගෝලයිනේ මං වෙනුවෙන් කළ උත්සාහය වටිනවනේ මං ඒකට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අස්ස බිත්තර වලින් ඔබ දෙන්නේ නෑ ඒක ස්ථිරයි ඒක හින්දා ඔය බිත්තරේ කියලා හිතපු පුහුල් ගෙඩිය වැටුන බයට හාව බැලලා දෙව් මොනවා හාර එහෙනම් එදා අපි රැවටුනාද දරුවන්ට ස්ථිරමද අස්සෝ බිත්තර වලින් නූපදින බව රබ්බඩ දරුව නුවණක්කාරයි මේගොල්ලෝ හොයලා බලලයි කතා කරන්නේ මට ප්‍රශ්නයක් තියෙනවා එහෙනම් කුකුලෝ තාරාව බිත්තර වලින් උපදින්නේ ඇයි රබ්බඩ මාමේ සමහර සත්තු බිත්තර වලින් උපදිනවා සමහර උණ්ඩ බටව ලැබෙනවා මාමා උපන්නේ බිත්තරෙන්ද නෑනේ රබ්බඩ ඒක හැබැයි ගෝලෙන්ද කියන්නේ අලුතෙන් ලියාගන්න කියලා අපේ පොතේ අස්සයෝ බිත්තර වලින් උපදින්නේ නැහැ. තේරුණා නේද? අපිට තේරුණා ගුරුතුමනි. අපි ලියාගත්තා ගුරුතුමනි. අස්සයෝ බිත්තර වලින් උපදින්නේ නැහැ. ඈ? ඕ! මගේ දරුවනේ බොහෝම ස්තුතියි. දැන මුතුකම් උපදෙස් දෙඤ්ඤං ගමේ අවුල් හැම විහා දමඤ්ඤං රටේ ප්‍රශ්න එසැනින් විසඳඤ්ඤං තත්පිටොන්නතා මහදැන මුත්තාමං දොමිකිට මහා ගුරුතුමාමං තරිකිට මහදැන මුත්තාමං දොමිකිට මහා ගුරුතුමාමං